දැන් දවස් 4ක ඉඳලා ඇත්තම ඩෙංගු රෝගීන්ගේ රෝහල් ගතවීම අඩු වෙලා තියෙනවා. ඒ විදිහටම ගන්න නරකයි. මොකද කොහොමද ජූනි ජූලි තමයි වැඩි වෙන්නේ. ඒතර ජූලි පහු වෙනකොට කොහොමත් අඩු වෙනවා. ඕක දේශගුණ தත්ත්වේ වෙනස් වීම තුළ. ඒකෙන් කියන්නේ අඩු නැයි කියලා. මොකද ආපහු එනවා ඔක්තෝබර් මාසෙ. ඔක්තෝබර් මාසෙට වැඩි වෙනවා. ඒතර අපි ලෑස්ති වෙන්න ඕනේ මේ කාල පරිච්ඡේදයේදී ඔක්තෝබර් එන වැඩිවීමට මුහුණ දෙන්නට. විශේෂඥවරු දෙන්නෙක් තායිලන්තේනොත් දෙන්නෙක් ඉන්දියාවේනොත් ඒවල තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ. ඒගොල්ලෝ කියනවා සති 4ක් තුල ඩෙංගු රෝගීන් ප්‍රමාණය 50%කින් පහළ දාලා. තව සති 4ක් යනකොට ඒ වගේම අඩු කිරීමක් කරනවා. ඒක තමයි දැන් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සියලුම අය එක්කව වෙලා එකට එක්කව වෙලා වැඩ කරනවා. අපේම කන්සල්ටන්ට් යාගේ වයිෆ් එක්ක ආව දවස් 5ක් වුණ තිවිලා එක බ්ලඩ් කවුන්ට් එකක්වත් බලලා නැහැ. එනකොට හොඳටම ප්‍රෙෂර් අඩු වෙලා බොහොම අසහනයි. ඇත්තට මම බොහොම ස්ට්‍රෙස් එකකටපත් වුණා ඊළඟ ප්‍රතිකාර කරන්න ගියන මොකද බොහොම අවදානම් තත්ත්වයක හිටියේ. උනා අරගෙන අපි කියන්නේ පැය 48ක් පුළුවන් නම් ඊටත් කලින් බලන්න. අඩු ගන්නේ පැය 48කින් බලන්න. ඒ ප්‍රතිඵල හොඳ වුණත් තව පැය 24කින් බලන්න මහර වෙලාවට දවසකින් දෙකකින් උනා අඩු වෙනවා. ඉතින් ලෙඩ්ව හිතනවා දැන් දැන් හොඳයි කියලා. ඊට පස්සේ අර ડોක්ටර්ස්ලා කිව්වා රුධිර පරීක්ෂණේ කරන්න. මේ පට්ටිකා ප්‍රමාණය අඩු වීම ගැන හැමෝම කලබලයි. පට්ටිකා ප්‍රමාණය අඩු වුණා කියලා ඒකෙන් රෝගියාට බලපෑමක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ලෙඩ්ව අපිට ඉඳලා තියෙනවා පට්ටිකා බිඳුවටත් බැහැ නිසා ඒක කලබල වෙන්න එපා කියන එක වැදගත්. සමහර වෙලාවට ආමාශයට නැත්නම් අන්ත්‍රයට නැත්නම් මාංශ පේශි වලට රුධිර වහනය සිදු වෙනවා. ඒකත් පොඩ්ඩක් නම් මුකුත් වෙන්නේ නැහැ. නමුත් වැඩිපුර රුධිර වහනයක් සිදු වුණොත් නැමලාට රෝගීන් බරපතල වෙන්නේ මියයන්. ඉතින් අපි ප්‍රතිකාර කරන්නේ ඒ தත්ත්වය. මදුරෝ ගෙදර 5 දිනක කෑවොත් එක්කෙනෙකුට ඩෙංගු හැදිලා ඉතුරු 4 දෙනාටම සමහරලාට තියෙන්න පුළුවන් ඩෙංගු වෛරසය ඒගොල්ලන් ඇඟේ තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් තියෙනවා උණක් මුකුත් හැදෙන්නේ නැති සබ් ක්ලිනිකල් ඉන්ෆෙක්ෂන්. අරයා ගෙදර ඉන්නා උණ හැදුණ නිසා ඉතුරු 4 දෙනාම වැඩට යනවා. මේගොල්ලන්ව මදුරෝ මදුරුවෙක් කෑවොත් ඒ කාපු එක්කෙනා මගිනුත් මදුරෝ අසාධනේ වෙනවා. ඒ මදුරුවාට පුළුවන් තව කෙනෙක්ව කාලා එයාට රෝගේ හදන්න. සමහරවිට ඒගොල්ලන් අපි ඩෙන්ගු ටෙස්ට් එකක් කරලා බලුවොත් ටෙස්ට් එකත් නෙගටිව්. ඒ වෙනුවට මේ මොකද ටෙස්ට් එක නෙගටිව්. ඒගොල්ලන්ගේ වෛරසය තියෙන ඉතාම අල්ප ප්‍රමාණයක්. ඒ ඇතුළේදී ඒ වෛරසය කෝටි ගානකට වැඩි වෙලා පසුව මදුරුවගේ කෙළවලට ඇවිල්ලා මදුරුවා දෂ්ට කරපුවාම ඒගොල්ලන්ගෙන් කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අඩු කරගන්න පුළුවන් අපිට මදුරුවන්ට මිනිසාව දෂ්ට කරන්න තියෙන අවස්ථාව අඩු කරගන්න. රෝගීන් 90,000ක් පමණ අරට වාර්තා වෙලා තිනවා. මේ වෙනකොට රෝගීන් 1000ක් වාර්තා වෙනකොට සිදුවන මරණ සංඛ්‍යාව 3කට අඩුයි. ඒක ඉතාමත් වැදගත්. දැන් අවුරුදු 10කට කලින් තිබුණේ 101ක් හැටියට. 2009 මරණ 350ක් සිදු වුණා. රෝගීන් 35,000ක් වාර්තා වෙනකොට. දැන් මේ වෙනකොට අපි ඒක 0.3 දක්වා 0.3ට පහළට අඩු කරගෙන තියෙනවා. ඉතාම හොඳ තත්ත්වයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කළ තියෙනවා පැඟිරි තෙල් හෝ වෙනත් විකර්ශකයක් පාවිච්චි කරන්න කියලා. අවුරුදු 2කට අඩු අයට යම් යම් දේවල් ගන්න හොඳ නැහැ ඇඟේ. ඒ නිසා ඒ අයට ඇඳුමකින් ආරක්ෂා කරන එක තමයි හොඳ. අවුරුදු 2 ඉඳලා 5 වෙනකන් අපිට ආරක්ෂා කරන්න පුළුවන් ස්වභාවික දේකින්. විශේෂයෙන් කුඩා දරුවෝ දවල් වරුවේ නිදා ගන්නවා නම් මදුරු දැලකින් ආරක්ෂා කරලා ඒ නිදිකරන එක හරිම වැදගත් දරුවන්.